කොටිම්ම කියනවනම් රටේ ශේෂ්ත්‍රාධිකරණයෙන් පට්ට හොරු කියලා ආර්ථිකය විනාශ කරපියවුන් කියලා දඩ කාලා වැරදි කරුව වෙච්ච වුන් ආපහු ඒ රටේ දේශපාලනය කරනවා කියලා අහනකොට ඔබට මොකද හිතෙන්නේ? නෑ මම මේ කිව්වේ දැන් ඔය කතාවක් හදාගෙන යනවා මේ බැසිල් වෙනවා කියලා. ඒක ලොකු වංචා සාගත ට්‍රැප් එකක් ඌලක්. එහෙනම් ඒකට අහු වෙන්න එපා. ඒක කියන්න තමයි මේ ඔබට මේ පොඩි කතාව කියන්නේ. ඒ කියන්නේ ඔබ දන්නවා මේ අපි මීට කලින් වීඩියෝස් වල කියලා තියෙනවා ඒ ආගමික සංකල්පයක් එක. ස්කේප්ගෝට් කියලා හැඳින්වීමක් තියෙනවා. ඒ කියන්නේ කළු බැටළුව කියලා කියන්නේ. ඔක අපේ ජනශෘතියේ තියෙන්නේ කළු බැටළුව කියලා. ඒ කියන්නේ කියනවා එහෙම නැත්නම් පව්කාරයා. දැන් ඔක අපි පුංචි කාලේ අපි අහලා තිබුණේ අපේ ආච්චි කියන ওই කතාව. ඒ කියන්නේ මේ නැවක් මූදේ යනකොට මහා කුණාටුවකට අහුවෙලා නැව ගිලෙන්න යනකොට ඒකේ ඉන්න කවුරු හරි ප්‍රඥා ඉඳගෙන කියනවලු මේ නැවේ ඉන්න සෙනගාතරේ ඉන්නව පව්කාරයෙක් අන්න ඒකව අල්ලලා මූදට දාන්න ඕනි. එතකොට මේ ඡණ්ඩ මාරුතේ නැවතිලා අපට ගමනාන්තයට පරිස්සම් සහගතව යන්න පුළුවන් වෙනවා කියලා. එතකොට ඉතින් අනේ වටපිට බැලලා කවුරු හරි අපත එක්ක අල්ලලා මූදට දානවා. කොහොමත් ඉතින් ඔය හැඩ මාරුතයක් අරව මේවා කියලා කියන්නේ උඟක් ඒවා ඉතින් ටික වෙලාවක් ගිහලා හරියනවනේ. අරෝ ඉතින් නිකන් අපරාධේ මල වතුරට දාලා. කොහොම හරි ඕක තමයි ඔය ආගමික විශ්වාසවල තියෙනවා කියලා කියන්නේ ස්කේප්ගෝට් කියලා. මොකක් කරේ වරදක් කරාම ඌට තමයි ඔක්කොම ලැබිලා ගාන්නේ අනින්නේ කපන්නේ කොටන්නේ ඔක්කොම ඌට. ඌ තමයි පව්කාරයා. මෙන්න මේක තමයි මේ තක්කඩියෝ පාවිච්චි කරන්නේ. මේක අපිට තේරුණාද අරගලේ වෙලාවේ කෑ ගහනකොට කපුටු කා බැසිල් කියලා කෑ ගහනකොට තේරුණාද මේක? මට නම් ඒ වෙලෙත් තේරුණා. මං මේක අහගෙන ඉඳලා මං ඇව්වා ළඟ ඉන්න අයගෙන්. ඊට පස්සේ මං වීඩියෝ එකක් ඇව්වා එකක නෙමෙයි කීප එක. ඇයි මේ බැසිල්ටම මෙහෙම කියන්නේ? බැසිල් මොකද්ද? ඍජු සම්බන්ධය බැසිල්ගේ. බැසිල් නෙමෙයිනේ. රට විනාශ කරලා මේ තත්ත්වයට පත් කරලා අපිව මේ පාරට ඇදලා ගත්තේ කවුද? මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ. ඇයි මේ ඩබලට මුකුත් නැත්තේ? එහෙම කියලා තමයි අර නාකි මයිනා කියන එක නිර්මාණය කරලා දුන්නේ. ඒතර තමයි මයිනා ගෝගම ආවේ. ඊට පස්සේ තමයි අර අපේ සහෝදරයෝ පිරිසක් හැදුවේ ලස්සන එකක්. මොකද්ද? ප්ලාස්ටික් බේසමක් දෙනවා. නාකි මයිනෙකුට ලස්සන ප්ලාස්ටික් බේසමක්. ඕනම එකක් හදලා ඒක රෙකෝඩ් කරලා ඒක පාර දිගේ දාගෙන ගියා. දැන් ඒ නාකි කියලා කිව්වේ නාකි හින්දාම නෙමෙයි. හැම කෙනෙක්ම නාකි වෙනවා. ඒක නෙමෙයි. ඌ නාකි වෙලත් පුටුවෙන් යන්නේ නැති හින්දා නාකි කියලා කිව්වේ. එහෙම නැත්තම් මිනිසුන්ගේ මොනවා හරි ශරීරයේ තියෙන අඩුපාඩුවකට කතාවක් හදන්නේ නැහැ. නාකි කියන එක ශරීරයේ තියෙන අඩුපාඩුවක් නෙමෙයි. ඒක සාමාන්‍ය සිද්ධ වෙන දෙයක්. එහෙනම් තරුණයි කිව්වමත් කේන්ති යන්න බෑ. නාකි කියලා කිව්වේ උඹ දැන් නාකි පුටුවෙන් ඵලයක්. ඉතින් තේරෙන්න කියන්න බෑ නැත්නම් යන්නේ නෑනේ. ඉතින් ඒත් ගියේ නෑ. ඔය තාමත් ඉන්නේ. ඉතින් මයිනා කියලා කියන්නේ මහින්ද කියන එකට අනේ මන්ද අපේ ගම් වල නම් මහින්ද කියලා නමක් තිබුණොත් කොළුවෙකුට ඌට කියන්නේ මයිනා කියලා. දඬු මයිනා, කොට මයිනා, දිග මයිනා, කිලුටු මයිනා, ගඳ මයිනා ඔහොම ඒ උගේ හැටියට මයිනා මහින්ද නම් කියනවා. ඇත්තින් ඒක දන්නෙත් නැතුව උත්තරය හදාගත්තා මම පොඩි මයිනා කියලා. ඌ නිකන් ඉල්ලලා දාගත්තා ඒක. ඉතින් දැන් මම කියාගෙන ගියේ මේකට මේ පාර අහුවෙන්න එපා. මේ බැසිල් කියන එක මෙලෝ රහක් නැති සත පහකට වැඩක් නැති එකෙක්. right? මේකා එන්නේ නිකන් අර ඔක්කොමල මේ ගහනකොට රාජපස්සලාට අපි කියමු නිකන් කුණු පිටතර වලින් ගහනවා කියලා ගහනකොට ඒ ටික ඔක්කොම එකතු කරන කුණුබක් කිය විදිහට තමයි මේ එන්නේ. ඇයි මේ රටේ ලංකාවේ මිනිස්සු නෙමෙයිනේ. ලංකාවේ මිනිහෙකුත් නෙමෙයි කිසිම දෙයකට වක් කියන මිනිහෙකුත් නෙමෙයි. මහින්දම කිව්වේ ඒක එකපාරක්. උන් ඉඳලා කාලා පැනලා යනවා කියලා. එතකොට මේ එන්නේ ඒකට. කළු බැටළුවා චරිතේ රඟපාන්න තමයි එන්නේ. ඇයි බේරන්න එපා. මහින්දව බේරන්නත් ඕනේ මහින්දගේ පුතාව බේරන්නත් ඕනේ. පුතාව බේරන්න ඕනේ ඉස්සරහා අනාගත කාලේ දේශපාලනයට පුතාව බේරන්න ඕනේ. එතකොට මූඩිදී ප්‍රශ්නයක් නැහැ බැනුම් අහලා අහලා ඔය යනවා ආපහු ඇමරිකාවට. කියලා ආපහු රවුමක් ගහලා ආපහු බැනුම් අහන්න එනවා මෙහෙ. ඒ නිසා මේ පාර ඒ ලනුව කන්න එපා කියලා කියන්න තමයි ඔබට මතක් කරන්නයි මේ වීඩියෝව කළේ. මොකද දැන් අපි දකිනවා පින්තූර එහෙම දාලා බැසිල්ගේ අරව මේවා විකාර කරගෙන යනවා. එතකොට මේ රට විනාශ කළයි කියලා දේශාධිකරණයෙන් දඩ කාලා වරදකාරව වෙච්ච සහෝදරයෝනේ මේ කණ්ඩායම. ඒකේ ඔක්කොම ලැකයි. right? කෙක්වත් ගන්න එකෙක් නැහැ. හැබැයි අපි හරියට පුද්ගලයෝ තෝරලා ඒ කියන්නේ අපේ වාග් ප්‍රහාරය හරි අපේ චෝදනාව හරියට එල්ල කරන්න ඕනේ. මොකද බැසිල් කියන්නේ අපේ රටේ දේශපාලනයට හෝ අපේ රටේ කිසිම දෙයකට අඩුම ගන්න රටවැසි කමක්වත් නැති අහක යන පුද්ගලෙක්. හරිද? එයා අපේ රටේව කුල්ල කාලා ඇති 10% කියලා සල්ලි අරගෙන ඇති අරවම් මේවා ඇති. නමුත් ඊට වැඩිය අපට වැදගත් වෙන්නේ මේ වෙලාවේ නාමල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂලා අපේ රටේ දේශපාලනයෙන් අයින් කරන එක. ඒක නිසා අරයට මේකට මැදිහත් වෙන්න අපිම ඉඩ හදලා දුන්නොත් මාතෘකාව නිර්මාණය කළා අරගොල්ලෝ ෂේප් එකේ වැඩේ කරගෙන යනවා. හැබැයි ඉතින් දැන් මිනිස්සු නිර්මාණය කරගෙන තියෙන මේ සමාජ දේශපාලනයට අලගු තියන්නවත් බැසිල් රාජපක්ෂ තියා මොකෙකුටවත් බෑ. ඒක තමයි මරුම වැඩේ. හැබැයි ඉතින් කවුද උත්සාහ කරන එක අත්හරින්නේ? මේක රස ගුලාවක්නේ. ධන උල්පතක්නේ. කවුද අත්හරින්නේ? අන්තිම බිඳුව තෙක්ම වටී. එනිසා ඔබ මේ වගේ සරල දේශපාලන උගුල් වලට අහු වෙන්න එපා. රාජපක්ෂලා නිර්මාණය කරන එක එක ප්‍රවාද එක එක උගුල් තියෙනවා. ඡන්ද කාලවල වලට. ඒවා දැන් ඔක්කොම කල්පහුව වෙලා තියෙන්නේ, යල් පැනලා තියෙන්නේ. කල්ලිකුත් වෙලා තියෙන්නේ. ඒකින්ද එකක්වත් දැන් වැඩ කරන්නේ නැහැ. ওই බැසිල් කියන උගුලත් දැන් මේ පාර වැඩ කරන්නේ නැහැ. නමුත් අපි ඔබට මේක කියලා තියන්න ඕනි. නාමල් දිහා බලන් ඉන්න එයා දැක්කනේ. අර yellow petsලා දාගෙන වටේ යනවා. ඉතින් එයා යම් කිසි දෙයකට සැරසෙනවා එක පැත්තකින්. මේ පවුලේ එකෙක්වත් ලංකාවේ දේශපාලනයේ ඉන්න හොඳ නැහැ. ඒගොල්ලන්ව ප්‍රජාතන්ත්‍රවාදීව මේ දේශපාලන ප්‍රවාහයෙන් අයින් කරන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදීව. ඡන්දයෙන් අයින් කරලා දාන්න ඕනේ. කවදාවත් පාර්ලිමේන්තුවකට එන්න බැරි වෙන්න. ඒක තමයි අපි කරන්න ඕනේ දේ. ඒ කියන්නේ අපි අපේ රටට අපට කරපු දෙයට උන් අපි උන්ගෙන් පැලිගන්න ඕනේ. එහෙමයි. කොටිම කියනවා නම් උන් තනි හොරු නෙමෙයි. පවුල් පිටින් හොරු. පවුල් පිටින් හොරු. කොටිම කියනවා නම්